අපි ෆස් බැට් කරපු එකේ මට නම් වරදක් පෙනුන්නේ නැහැ. අපි බැට් කරපු විදියයි වරද තිබුණේ කියලායි මම කිව්වේ. Explore offers and activate the right offer for you. Dialogue my offers. One place many offers tailor made for you. අපේ ශ්‍රී ලාංකික ටීම් එක බලාගෙන ඉන්නවා නම් ඕක මම මන්දනේ ඔබ ඇහුවද කියලා මම ඕක තමයි ඉස්සෙල්ලත් කිව්වේ. ශ්‍රී ලංකා සවුත් අප්‍රිකා මැච් එකේ අපි ෆස් බැට් කරපු එකේ මට නම් වරදක් පෙනුන්නේ නැහැ. අපි බැට් කරපු විදියයි වරද තිබුණේ කියලායි මම කිව්වේ. ඒක ඔප්පු වුණා ඊයේ ඉන්දියා 119 ගහලා ඒගොල්ලන්ගේ බෝලිං ඇටැක් එක ඩිෆෙන්ඩ් කරපු එක. ඉතින් මේ විකට් එකේ මොන හරි දෙයක් තිබුණා බෝලර්ස්ලාට ඉනිංස් දෙකේම. හැබැයි අර වැරදි අඩුවෙන් කරලා ඩිසිප්ලින් තියාගෙන හිටපු අය බුම්රලා වගේ අය ඇවිල්ලා හරි වෙලාවේ දාලා අනික් අය බුම්රා වටේ බෝල් කරපු හැටි ඒ ඔක්කොම බලපුවාම මම හිතන්නේ පාකිස්තාන් හොඳ අවස්ථාවක් නැති කරගත්තා. ඒ අවස්ථාව ගැන පකිස්තාන් කණ්ඩායම ගැන අපි වෙනම කතා කරන්න ඕන රොෂන්. ඊට කලින් අපි කතා කරෝතින් එහෙම ටීම් ඉන්දියා ගැන ඔවුන්ගේ ස්ට්‍රෙන්ත්ස් ගැන කතා කරෝතින්, ඒ කියන්නේ බැටින් ලයින් අප් එක හොඳට පර්ෆෝම් කරන්නේ නැති දවසට ඒ දවස බාර ගන්නව සම්පූර්ණයෙන්ම බෝලිං ස්කොඩ් එක බෝලිං ටීම් එක. එතකොට මේ හැම දෙයක් එක්කම ඒ කියන්නේ ඒ විදිහට කෙනෙක්ට බැරි වෙනකොට ටීම් එකේ බැටින් ලයින් අප් එකට බැරි වෙනකොට ඒ පවර්ස් අරගෙන ගේම් එකම චේන්ජ් කරනවනේ. කොහොමද මේ ස්ට්‍රෙන්ත්ස් ගැන කතා කරොත් ඔබට දැනෙන්නේ විදියට? ලුඩේ එක තමයි වර්ල්ඩ් ක්ලාස් කියන්නේ. ඒක තමයි වර්ල්ඩ් ක්ලාස් සයිට්. ඒ කියන්නේ ඕනම ප්ලේ කෙනෙක් ඕන සිටුේෂන් එකකට මූණ දෙන්න පුළුවන්. ඔයා හරියටම කිව්වා බැටින් ෆේල් වුණා, රයිට්. ඒතකොට බැටින් ෆේල් වෙන වෙලාවෙදී බෝලර්ස්ලා අත උඩට දාලා වැඩේ කරා. හරි, දැන් මම ශ්‍රී ලංකා කණ්ඩායම ගැනත් හැම වෙලේම හිතුවේ ඒකයි. ඇත්තටම අපි කතා කරොත් ශ්‍රී ලංකා මැච් එක ගැන ගොඩක් අය මාව ක්‍රිටිසයිස් කරලා තිබුණා ලංකාව පැරදුනාට පස්සේ මැච් දෙකක් සෙමි ෆයිනල් එනවා කියපු එක ගැන. සෙමි ෆයිනල් එනවා කියලා මම වර්ල්ඩ් කප් එකට ඉස්සල්ලා කිව්වේ මේ වගේ ශ්‍රී ලංකා බැටින් හොඳට කරයි කියලා හිතලා මේ බෝලිං යුනිට් එක දියා. ඉතින් ඉන්දියා ඒ දේ තමයි අපිට පෙන්නුවේ. ඉන්දියන් බෝලිං යුනිට් එකද බැටින් යුනිට් එකද ඒගොල්ලන්ට පුළුවන් වැඩේ කරන්න. හරි, ඒක තමයි වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක් කියන්නේ. ඉතින් ඉන්දියන් එක්ස්පීරියන්ස් එක, ඉන්දියන් කැපැසිටි එක, ඉන්දියන් ඉන්ඩිවිජුවල් බ්‍රිලියන්ස් මේ ඔක්කොම ගත්තාම ඔයා දැක්කයි මේ මේ ඉන්ඩියන්ස්ලා බැට් කරපු විදිය. හරි, රිෂාඩ් පාන්ත් බැට් කරපු විදිය, පාරවල් ගහන්න උත්සාහ කරපු විදිය, එයා වෙනස් පාරවල් ගහපු හැටි, පකිස්තාන් බෝලර්ස්ලව ලෙන්ත් එකෙන් වෙනස් කරන්න හදපු වැටි වැටි ගහපු හැටි, ඉතින් ඒකෙන් හොඳටම පේනවා එයා ඉම්ප්‍රොවයිස් කරන්න හදපු හැටි. හරි, ඉතින් ඒගොල්ලන් කවදාවත් හිරවුනේ නැහැ. ඒගොල්ලන් හැම වෙලේම ඇටැක් කරන්න හැදුවා, හැම වෙලේම ඇග්‍රෙසිව් වෙන්න හැදුවා. කියන්නේ පකිස්තාන් බෝලර්ස්ලට සෙටල් වෙන්න දුන්නේ, පකිස්තාන් හොඳට බෝල් කරා. හැබැයි ඒක තමයි මම දකින්නේ ඉන්දියා එච්චර හොඳ. ඒකම රොෂාන්, දැන් අපි මේ ටෝර්නමන්ට් එක පටන් ගන්න කලින් අපි කතා කරපු දෙයක් තමයි ඉන්දියා පකිස්තාන් ටීම්ස් ගත්තොත් එහෙම ඔවුන්ගේ ඒ ස්ට්‍රෙන්ත්ස් තියෙන පැරලල්, ඒ කියන්නේ එකම සමාන ස්ට්‍රෙන්ත්ස් තියෙන කණ්ඩායම් දෙකක් හැටියට අපි කතා බහ කරා දේවල්. හැබැයි ඊයේ දවසේ ඉන්දියන් කණ්ඩායම ජයග්‍රහණය කරපු ඒ ලකුණු 6 අමතක කරලා අපි ආයෙමත් ටෝර්නමන්ට් එකට අවිල කතා කරෝති. මේ මොමන්ට් එකේදී ඔබ දකින්නේ ඔවුන්ගේ බැටින් සහ බෝලිං ස්ට්‍රෙන්ත්ස් වෙන වෙනම කණ්ඩායම් දෙකේ කොයි කොයි මට්ටම් වලද? නෑ, මම හිතන්නේ ඉන්දියන් ඩෙප්ත් එක වැඩි. ඉන්දියන් බැටින් ඩෙප්ත් එක අනිවාර්යෙන්ම වැඩි. මොකද ඉන්දියා ගොඩක් අය ඩීප් බැක් කරනවා. බෝලිං ගත්තොත් මම හිතනවා බෝලිං වේරි. ඉන්දියන් බෝලිං ඇටැක් එක ගත්තොත් ඉන්දියන් ස්පින් එක හොඳයි. හරි, ජඩේජා ඉන්නවා, අක්ෂා ඉන්නවා. එතකොට පකිස්තාන් ගත්තොත් පකිස්තාන් ස්පින් එක ගොඩක්ම ලෙග් ස්පින් ඉන්නේ, පකිස්තාන් පේස් ඇටැක් එක හොඳයි. හැබැයි ඕල්රවුන්ඩ් ගත්තොත් ඉන්දියන් බෝලිං ඇටැක් එක ඇස් ගුඩ් ඇස් පකිස්තාන්. හැබැයි ඉන්දියන් බැටින් ඩෙප්ත් එක වැඩි කියලායි මම හිතන්නේ. ICC Men's T20 World Cup, West Indies and USA 2024.